අවතින අධික වර්ෂාවහමයේ සෝමාවතී පුදබිම නැවතත් ජලෙන් නැටවී තිබෙනපා. ඒ ජලාශවල වවාන්දොරටු විවෘර්ත කිරීම නිසා මහවැලි ගඟ පිටාර ගැලීමත් සමකයි. ංවතුර තත්වේ නිසා සෝමාවතී පුදබිමේ වැඩවහසේ කරන විහාරවාසී භික්ෂූන් වහන්සේලාට සහ ආරක්ෂකාංශ එල්ලදහරින්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඔොයක් ලබාදීම ඊඒ සිදුකෙරුණා. ඒ සෝමාවතිී පුදබිමේ විහාරාධිපති පූජ්ජ පහමනේ සුමංගල නාහිමියන් විසිනුයි. මින්නේරිය වැවේ වාන්දොරටු විෘතකිරීම හේතුවෙන් මේ වන විට රොට වැවහා රත්මලේ ප්‍රදේශයේ නිවාස රැසක් ජලෙන්ඥට වී තිබෙනවා. මේ නිසා එම නිවාසවල පදිංචි ජනතාව දැඩි අපහස්ථාවේට පත් ඇති බවයි වාර්තා වන්නේ. ලුණුගම් වෙහර ජලාශයේ වාන්දුරට විවෘත කිරීමත් තිස්ස මහරාම යෝධ බැවවාන් දැමිමත් සමඟ තිස්ස මහරමයේ ප්‍රදේශ රැසක් මේවන විට ජලහිඥටවී තිබෙනවා මෙහේතුෙන් කෝන් වැලෑන ප්‍රදේශයේ පවුල් එකසිය විසිහායක් අන්දරගස්යාය ප්‍රදේශයේ පවුල් දා හතක් සහ මාගම ප්‍රදේශයේ පවුල් අසු දෙකක් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපේක පවුල් රැසක් අපහසුතාවේට පත් ඇති බවයි වාර්තා වන්නේ ගංවතුර තත්වේ හේතුවෙන් කුඹරු අක්කර දහසක් පමණ මේවන විටත් විනාශවී ඇති බයි අප වාර්තාකරු සඳහන් කළේ. තවතුරටත් තිස්ස මහරාම මාර්ගයේද ජලෙන්ඥට වී ඇති බව වාර්තා වනවා. බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර නායෑමේ තර්ජනය තවතුරටත් පවතින බව වාර්තා වනවා. ඒහේතුවෙන් නායගිය ප්‍රදේශයේ රථවාහන ගමන ගමනය තවතුරටත් අත්හිටුව ඇති බපයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්කයේ යතා තත්ත්වයට පත්කිරීම තවදුරටත් ක්‍රියාත්මකයි. සුකය දනවල ඇද ැලුණු අධික වර්ෂාවත් සමඟ හුරලු ඇව තවදුරටත්වාන්දමමින් පවතින බව වාර්තා වනවා. ඒහේතුෙන් යාාන් නොය පිටාර ගැලීමෙන් කෝන් වැවසිට දෙමට වැව මාර්ගේ ගමනාගමනට බාදා එල්ලවී තිබෙනවා. එම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්වවැඇති බවයි වාර්තා වන්නේ. රටලෝ සිදවුවන් උනු සුපපු තැකණඩ සිත නිව ියෝු් චනල්ල එක අදම සබස්ක්‍රයිබ් කරන්න.